අර්බුදය නිර්මාණය වීමට පෙර මෙරට සාමාන්‍ය දෛනික පෙට්‍රල් ඉල්ලුම පැවතියේ මෙට්‍රික් ටොන් 3500ක් ඩීසල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 6500ක් භූමිතෙල් ඉල්ලුම මෙට්‍රික් ටොන් 700ක් ලෙසටයි. එහෙත් මේ වන විට එම ඉල්ලුම තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉන්ධන මාෆියාව උග්‍ර වී ඇත්තේ බොහෝ ත්‍රීරෝද රථ කාර් වෑන් ආදිය ඉන්ධන එකතු කිරීමේ කාර්යයක නිරත වී ඇති පසුබිමක බව අනාවරණ වී තිබෙනවා. විශේෂයෙන් මේ වන විට වෙළඳ පොලේ පවා ටැංකියෙන් ඉන්ධන පිටතට ගන්නා බට වර්ගවලද හිඟයක් පවතින්නේ මෙවන් වාතාවරණයක් තුළයි. බොහෝ මෝටර් රථවලින් මෙලෙස බට යොදා ගනිමින් ඉන්ධන ඉවතට ගැනීමට නොහැකි බැවින් ඒ සඳහා විශේෂ පුහුණුවක් සහිත පුද්ගලින් ඉන්ධන පිරුම් හල්ලස්සල මේ දිනවල ගැවසෙන ආකාරයක්ද දැකගත හැකි. ඔවුන් එක් මෝටර් රථයකින් ඉන්ධන ඉවතට ගැනීම සඳහා රුපියල් 500ක පමණ මුදලක් අය කරනවා. කෑන් සහ බූලිවල මිල ගණන්ද එකවරම ඉහළ ගියා. එමෙන්ම ඒවායේ හිඟයක්ද මේ වන විට පවතින බවයි ව්‍යාපාරිකයින් පවසන්නේ. ඇතැම් ජවාරම්කරුවන් වාහනවල ඉන්ධන ටැංකිවලින් ලබාගත් ඩීසල් හෝ පෙට්‍රෝල් ලීටරයක් රුපියල් දහසකට ආසන්න මුදලකට අලෙවි කරන තත්ත්වයක්ද මතුව තිබෙනවා. එමෙන්ම ඉන්ධන පිරුම් හල්ලාශ්‍රිතව පාතාල ක්‍රියාකාරකම් ඉහළ ගොස් ඇති බව පසුගිය දින කිහිපයේ ඇති වූ සිදුවීම් වලින් පිළිබිඹු වනවා.